පැතුරු තුන් ලොවම සනසන දහම් ඇස නැත අන් සරණ මට බුදු හිමි සරණ මිස අවිද්‍යාවෙන් දැස පිසි තණ්හාවෙන් බැඳී සිටින අධිකතර දුක් විඳින්මින් සසරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන ලෝක සත්වයාට ඇති පිහිටක් වෙත්නම් සරණක් වෙත්නම් ඉපාක්‍යපත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව පමණයි. උන්වහන්සේ අවබෝධ කරගත් ඉමිහිරි ශ්‍රී සද්ධර්මයම පමණයි අපට ඇති එකම සැනසීම. මෝහාංග කාර්ය දුරු කරලා ඥානාලෝකයේ උපදවන දුක් සෝසසුන් නිමා කරලා ධම්මස උපදවා ගන්නට දැන් අපේ බුදු මුමින් මහා කරුණාවෙන් වාසිත ශ්‍රී සද්ධර්මයෙන් පිටක් පිටක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. අමිත සිරිනිතිරි කුලක ප්‍රසාදී වසන දිගන්තර සතසෙත සෑති නන්දන මොණිපන සුසී විතාදී සාදු සීලවර සංඝ නමාමි. නමස්කාර පූර්වකව අද මේ උතුම් දේශනාව සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩමවා වැඩ හිඳින පූජනීය නමුත්‍යාදට අවසරයි පින්වත් වැලිමඩ සදාසීල ස්වාමීපාදයන්න් වහන්සේ, එවැගේම ධම් සභාවේ වැඩ හිඳින පූජනීය මහා සංඝරුවන පෙරට වන්දනීය සංඝරත්නයන් අවසරයි. දැන් අපි උතුම් වූ දේශකයන්න් වහන්සේ පිළිගන්නට සූදානම් වෙනවා. මෙවුතු පින්කම සිදු කළ යුතුයි ප්‍රදේශයේ දරුවන්ට දහම් ඇස පාදා ගන්නට මගහසර තනා දිය යුතුයි කියලා උතුම් අදහසක් මුලින්ම ඇතිවන්නේ පිටබැත්තේ පොලිස් ස්ථානයේ සහකාර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් කුමාර සුදසිංහ මහත්මයාට කිහිපේ. ඊටපසු එතුමන් ස්ථානාධිපතිතුමන්ගේ පූර්ණ සහයෝගය ආශිර්වාදය ඇතිව පිටබැත්තේ දෙහිගස්ප නර්ගසේනානායක ජාතික පාසලේ විදුහල්පති කොටපොළ විවිධ සේවා සමූපාකාර සමිතියේ ගරු සභාපති මනෝජ් ජයවර්ධන මැතිතුමන්ට මේ පිළිබඳව සැලකර සිටියා. එතුමාතුළු ආචාර්ය මණ්ඩලය, දූ දරුවන්, දෙමව්පියන්, එවගේම ප්‍රදේශයේ සාදු පින්වතුන් රැසක් මීට ඉන් අනතුරුව එකතු වුණා. ඒ අනුවයි මේ උතුම් මහා පින්කම මෙසේ සිද්ධ කරන්නට අවකාශ උදා වුණේ. ධර්මදේශනා එවගේම දන්සල් සහිත දානමී පින් කටයුතු සහිත මේ උතුම් පින්කම් මාලාවේ අපි දැන් ප්‍රමුඛ අදහස අරමුණ වූ ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. අපගේ කරුණාවෙන් අද අපේ දේශකයන්න් වහන්සේ වැඩමවා ළඟට ඉමහා පරිශ්‍රමයක් දරපු වෙහෙසුණු ප්‍රභාත් කුමාර සුදසිංහ මහත්මයාට විසිරි දේශකයන්න් වහන්සේ පිළිගනු ලැබුණා. වෙනසීම සැනසීම යයි සිතන දුෂ්ට බව ශිෂ්ට බව යයි සිතන පින පවවෙස පින පව ලෙස වරදවා තේරුම් ගන්න පව පින විදියට සිතා සැනසෙන්න උත්සාහ කරන ඒ වගේම අවිනය විනය ලෙසගෙන අදහම දහම ලෙස අදහන පින් සිතට ගනහන විපරීත දුර්දාන්ත වල සමාජාච සුමිනීත සුධාන්ත කරන්න බෙහෙසෙන බුදු පුත් පරපුරේ ගෞරවණීය දේශකයන්න් වහන්සේ පරම ගාම්භීර වූ ආර්ය සත්‍ය ධර්මයේ මැනවි විග්‍රහ කරන මහමෙවුනා භාවනා අසුපු වාසී පින්වත් නමකට අවසරයි සුපූජනීය වැලිබඩ සදාසීල ස්වාමීපාදයන්න් වහන්සේට නමස්කාර පූර්වක වාරහතේ කරන මෙතෙන් පටන් අප කෙරේ අනුකම්පාවෙන් මේ උතුම් සදහම් දේශනාව සිදු කරන ලෙස සම්මන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා
सीधी नसागान हेतु मुखा दिखे
नंगल तुंदी किन्नो नंगल तुंदी ना अम्मल आदरी तट आदरी ने मन जीवत मुकट केल मेरी हेल कौर याल व्यक्त मैं आवासपूट गिना आवे तुटेट दहन उपदेश लबल दुना उपदेश दिब्बनीसा जीवित मंगीतन बेरेवी एवन तमी हित हिता उम्मेल दूल पुताल कल्पना करोन ओयाल इपदे मनस लोके मनुष्य एक बुद्धि देश उपमा मे चूटी दूल पुताल आहलती दिधुरक्तन लीया मोहदि पावे वेदी बोक्तन कहारी सिद्धुरक्तन लीया मोहदि को हरी पावे वेदी बो अभी हित मोहन एक्तल उड़ कैश बैग एक्कीन मे कैश बैग एक खान कैश बैग अब मेकनी और सीयक वतावक्त मई मोहन एतल उड़टे और सीयक मोहन एतल उड़टे अरे एक्हे मे कैश बैग एह उड़ मतुन कुटम इतिंड मारे सिदुरतीन लिये सिदुर ए अहटम सेक्वेला संबंधेला एकी नहस पेनवाना एवागी सिद्धियाक सिद्धवेन पुलवान्द नितर एमेता नहम बेंद सिद्धवेनवानां सिद्धवेने अहम बे नितर वेने बुदुरैदयान्वांसे वदाला ईट वडा अमारुई मनुष्यकनेक कन कैश बेवा व्यसिदुरी नहस बल नोटा मारूट एहिव मनुष्य जीवित तमय वे मरा गावे अमोर समहर अपाय वालुदूट को गिंदरी तं तं पीचि पीचि यम पाल उलिंग कटी नगल अमोर मनुष्य मनोशक्ला मे इपदी टीका के बैक अम्मलादर के रंग वो मेरग मनुष्य जीवित सागा इधते मिनस अतरी मिन मेरन वाले मेरी मिनसुंगे आय मनुष्य दी मेन मे वे पिरीसा कोहमद बुधरजाद्वास मे महापल नीपत नीचे पास्ट इतना मे महापल तीन पास्तवेदी नीपत तीन पास्तवेदी महापल मिचर पंग सी एन दाहीन लक्ष्य पंग कीलव की बुधरजाद्वास वाल मेरी मिनसुंगे आय मिनसु इला दी नियसील दत्त पसपिडक्वागे प्रमाण महापुलोवागे प्रमाण मरण मध्य सतरपाय निरीसम लोके प्रेत लोके उपदीन एन इंगन गंगलमीट मिनसु कोटि अटसी अक्की कोटि अटसी महापुलोवागेना नियसील दत्त पसपिडवागे प्रमाण अक्की मेरी नाय मनस मिनसुंडे अमार मनसुपे तम अरे मिनस मेरी बिल्ली वलीला धन्यवाद मेरी मिनस मेरी प्रधानम हेतु तम इरीसी मिनस मेरी प्रधान सीधी नसागर प्रधान हेतु इरीसी आव ऐसी आव अन्नायत आदरी एत मट नैत अनुंट आदरी तीन मट ने लोकेट आदरी लबेनो मट लबेने इरिसिया मंग यार वेलकेट गैनु लम्या वेनकेने संत कोना वेनकेने कुट लबुना मट आयुनोना इरिसिया
ඊට පස්සේ අරායට ඇත මට නැත ඉරිසියා ඉරිසියාවෙන් දුර්ලභ මනුස්ස ජීවිතේ නසාගෙන මෙරිලා ධර්මයේ නසාගෙන පින්නට ගරු නොකොට මෙරිලා ගිහිල්ලා හොඳ ලෝක තැන්වල උපදින්නේ මොන කරදරේ තිබ්බත් මොන ප්‍රශ්නේ තිබ්බත් මේ පින්වතුන් කවදාවත් මේ මනුස්ස ජීවිතේ නසා ගන්න එපා හැබැයි ඔබලා ඔබට මතකද ළඟදීන් අර එක පවුලෙම පස් දිනේ සියදිවි නසාගත්ත කතාවක් කියන පවුලෙ පස් දිනෙන්ම සියදිවි නසාගන්න එතකොට එහෙනම් මේ පවුලට මොකක්ද නසපැත්තියක් වෙදිලානේ බලන මිනිසුන් හිතෙන මේ පවුලම හැදි ගෑවිලා යන්න කවුරුහරි වුණේමක් කළාද දන්නේ නැහැ කියලා ඊළඟට මා අපි දන්න පවුල් තියෙනවා මුළු පවුලම මානසික ආබාධ පිස්සු පිස්සු හැදිලා පවුලේ පස්සය දෙනා තමයි ඊට පස්සේ එක පැත්තක අම්මා කෙනෙක් ඉන්නවා ඒ අම්මා අම්මයි තාත්තා හිටිය පුතාලා හතර දෙනයි දුවයි ඒ කියන්නේ පස් දෙනයි දරුවෝ ටික කාලෙකින් තාත්තා මැරුණා දරුවෝ පස් දෙනාටම අංශභාගය දුන්නා දරුවෝ පස් දෙනාම යන්නේ රෝදපුටුයි ඉතින් අර අම්මට වයස දැන් අවුරුදු 75යි තවම අර පස් දිනාට නාවනවා කවරනවා පොනවා උන්ද මැරුණට පස්සේ උන්ද දැන් ඉතින් හැනසිල්ලකින් මැරෙන්න පුළුවන්ද උත්තට ඊ පවුලට මොකද්ද මේ වෙච්ච නස්පත්තිය මම අද කියලා දෙනවා ඊට පස්සේ ළඟදී අම්මා කෙනෙක් ආවා පුතා හිරේ දුවගේ පවුල කැඩිලා මහත්තයා හිත ගේ හිත ඔල්මාද වෙලා මේ අම්මට පිළිකාවක් හැදිලා සල්ලි නැතුව ගේ විකුණලා පාරට වැටිලා මේ විදිහට පවුල් වලට මොකක්ද සාපයක් වගේ මිනිස්සු කියන්නේ ඕනියක් කරලා කියලා සාපයක් හැදිලා ඊළඟ එක තමයි මේ ස්කූලේ ඉගෙන ගන්න ළමයිගේ ඔළු මොකක්ද වෙලා උණ්ඩ පොඩ්ඩ කියපු ගමන් යකෝ යක්ෂණී වගේ වෙනවා බඩු පොලේ ගහනවා කියන දේ අහන්න නැතුව යනවා කෙල්ලන්ගේ හිත කොන්ට්‍රෝල් නැහැ උහි බාගත හිත හිතා ඉන්නවා කොල්ලොත් එහෙමයි ළමයි මොකද්ද පාරක යනවා අම්මා අප්පලට හිතා ගන්නවත් බෑ ගුරුවරුන්ට හිතා ගන්නවත් බෑ මොන් කොහෙ ගිහිල්ලා කොහෙ නතර වෙයිද කියලා ඉස්සර ළමයි දිහා බලුවට පස්සේ ගුරුවරයෙකුට හිතන්න පුළුවන් මෙයා මෙතෙන් ගියයි කියලා. මෙයා අනාගතේ මෙහෙම තැනකට යයි කියලා. අද ළමයිගෙන් හිතන්න බෑ. කොහේ ගිහිල්ලා කොහේ නතර වෙයිද කියලා. ඉතින් අද මම කියලා දෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනා අනුශාසනාවක් මේ ළමයිගේ ජීවිතේ අනාගතේ අඳුරු නොවෙන්න මේ ළමයිගේ ජීවිතේ රැක ගන්න පුළුවන් ක්‍රම පහක් මේ කියලා දෙන ක්‍රම පහට රැකුණොත් ওই ළමයි නන්නතර වෙන්නේ නැහැ මේ කියන ක්‍රම පහ අම්මලා තාත්තලට තේරුණොත් ගින්දරක් නැතුව මැරෙන්න පුළුවන් නැත්තම් ඔයාලා ගින්දරෙන් මැරෙන්නේ ගොඩක් පපුව කකියෙන දරා ගන්න බැරි සිද්ධි ඇස්වලින් දකින්න සිද්ධ වෙයි මේ කියන ධර්මයේ නැති වුණොත් ඊළඟට මෙතන ඉන්න දූල පුතාලත් කැමති අනාගතේ හොඳට සල්ලි භාගයේ පරිහරණය කරලා හොඳට ගෙවල් දොරවල් හදලා සැනසෙල්ල ජීවත් වෙන්න ඒ සැනසෙල්ල ඔයාලා බලාපොරොත්තු වෙන ඉරණමට යන්න පුළුවන් වෙන කාරණා පහක් අද කියලා දෙනවා ඒක නැති වුණොත් එහෙම අනාගතේ කුච්චට සල්ලි තිබ්බත් හිතට සතුටක් නැහැ ඒ නිසා සවන් යමා මේ ධර්මය අහන්න මේ ධර්මය ඔයාලගේ ජීවිතවලට පුදුම විදිහට වැදගත් ඔන්න පිටුතුනි කෙනෙක්ගේ ජීවිතේ අඳුරු වෙන්න හෝ නන්නත්තර වෙන්න හෝ දුක් කරදර වලින් පිරෙන්න හෝ කරදරයක් ඉවරෙන්න තව කරදරයක් එන්න හෝ ළමයි නන්නත්තර වෙන්න හෝ බලපාන
හේතු ටිකයි එසේ නොවෙන්න බලපාන හේතු ටිකයි බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා ගොඩාක් නපුරු ළමයි ටිකක් අපි ඒ ළමයිට කියනවා ලෙච්චවී රාජ්‍යයේ වජ්ජීන්ගේ හිටපු නපුරුම රාජකුමාරවරු බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා ඉතින් එතන හිටපු මහානාම කියන ලෙච්චවී රජුරෝ කියනවා ස්වාමීනි මේ කුමාරවරු කී කරුණේ දෙමව්පියන් ද කී කරුණේ ඒ වගේම ගෑනු ළමයි දැක්කොත් එහෙම ගෑනු ළමයිට අඩන්තෙට්ටම් කරනවා මිනිසු බය කරගෙන ඉන්නේ මේ මේ කුමාරවරු ටික ඒ නිසා නමුත් මේ කුමාරවරු බුදුරජාණන් වහන්සේට වන්දනා කරගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්න එනකොට අපිට සතුටක් හිතෙනවා මුණ්ඩ මේක හරි පිටට තියෙනවනේ කියලා ආන්නේ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ජීවිතේ අඳුරවන කාරණා පහ ජීවිතේ එළියවන කාරණා පහ පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාළා මේ කරුණෙහිලා දරුවන් විසින් ආදරෙන් තමන්ගේ දෙමව්පියන්ට ගරු කරනවා සත්කාර කරනවා අපෝපස්ථාන කරනවා දරුවන් විසින් දෙමව්පියන්ට අපෝපස්ථාන ගරු සත්කාර කරනකොට දරුවන්ට ආදරේ තියෙන අම්මලා තාත්තලා මුළු හදවතින්ම දරුවන්ට ආශිර්වාද කරනවා උඹලට කරදරයක් වෙන්න එපා කියලා උඹල දිනු වෙන්න ඕන කියලා උඹලට කරදරයක් වෙන්න එපා දිනු වෙන්න ඕන කියලා ආශිර්වාද කරනකොට සියල්ල දන්නා වූ දක්නා වූ දසබල ඥාන ඇති සිව් විසරද ඥාන ඇති බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අම්මගේ තාත්තගේ කටින් පිට වෙන වචනේ දරුවගේ අනාගතයට බලපානවා කියලා. එහෙනම් දරුවගේ අනාගතේ ආලෝකමත් වෙනවද අඳුරු වෙනවද කියලා කියන එක තීරණය වෙනවා අම්මලා තාත්තලා කටින් පිටකින් කරන වචනත් එක්ක. දැන් මෙතන ඉන්න අම්මලා තාත්තලා කල්පනා කරන්න දරුවත් මේක හොඳට අහගෙන ඉන්න අම්මලා තාත්තලා දරුවන්ට ආශිර්වාද කරනවද මම නම් දන්නේ මේක බහුතරය අම්මලා තාත්තලාට තරහ ගිය ගම පටන් ගන්නවා හර කරක් ටික මේ හර ගොම් තොපි හැදුවට වැඩිය හොඳයි පොල් ගහක් හැදුවට කියලා පටන් ගන්නවා ඊට පස්සේ අරුන්ත උන්ට කිසිම ගාණක් නැහැ ළමයිද දැන් ඉන්න ළමයිද සංවේදී නැහැනේ අඩුවින සංවේදී බව උන් පරණ විදිහට මෙන්නවා ඉන්නකොට අර අම්මලා තාත්තලාගේ හිත පෑරෙනවා පෑරෙනකොට කියනවා අපිට දින ගින්දර තුපිට දැනේ කවදා හරි අන්න සාප කළා අපිට දින ගින්දර තුපිට දැනේ කවදා හරි සාප කළා දෙමෝපියන්ගේ සාපේ වැදුනට පස්සේ ඒ ළමයිට යහපත දකින්න බැරුව යනවා ඒකයි ඔය ෆෝන් වල මෙල්ලිලා ඉන්නේ ඒකයි ඔය හුටපට හදාගන්නේ ඒකයි බේබදු වෙන්නේ ළමයි ඇයි ගෙදර අම්මයි තාත්තයි මගුල් බෙරේ ගැට ගහගෙන ඉන්නේ මගුල් බෙරේ ගැට ගහගෙන බෙරේ ගහනවා කොහමද පණම් කරපම් පණම් කරපම් පණම් කරපම් පණම් කරපම් හැමදාම ඔය බෙරේට තරි බාන. ඊට පස්සේ කියනවා ෆෝන් එක හදාගෙන අපි ඕක ඔබන්න එපා ඔබන්න එපා ඔබන්න එපා ඔබන්න එපා කිය. විභාගේ ළඟ විභාගේ ළඟ විභාගේ ළඟ විභාගේ ළඟ කියලා බෙරේ ගහනවා. මොන් ඒක අහන්නේ. මොන් ෆෝන් එක ඔබ ඔබයි ඉන්නවා. ඉන්නකොට අන්න ගින්දර එනවා අම්මට තාත්තට. ගින්දර ආපු ගමන් තොපිට හරියන්නේ නැහැ අපිට දෙන වදවලට කියලා කියනවා කියපු ගමන් සම්පූර්ණ දෙන්න ඒක පිරිත් නෝලකින් අයින් කරන්න බෑ අම්මේ තාත්තේ මේ කියන්නේ ළමයිගේ අනාගත ජීවිතේ අඳුරු වෙනවට කැමති නැත්තම් ওই ළමයට සාප කරන්න එපා අවවාද කරන්න
අනුශාසනා කරන්න යහපත පෙන්වලා දෙන්න සාප කරන්න එපා. ඉතින් ඒ නිසා පින්තුනි අර අම්ම කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ තියෙන වචනේ බලපානවා කියලා හිතන්න. ඉතින් එච්චරේ අම්මගේ තාත්තගේ වචනේ දරුවන්ට බලපාන්න හේතුවක් තියෙනවා. දුවේ පුතේ අම්මයි තාත්තයි නිසා අම්මගේ බඩ ඇතුලේ කලලයක් හැදුනට පස්සේ ඉස්සෙල්ලාම අපේ හිත අපේ විඥානය බැසගන්නේ තෙල් බින්දුවක් තරම් කලලයක. ඒක චූටි චූටි මස් කැටියක් වෙලා ඒ මස් කැටිය අම්මගේ ඇඟට සම්බන්ධ වෙනවා. පෙකිනි වැල වගේ වැලකින් අපේ අම්මගේ බඩ අම්මයි අපි සම්බන්ධ වෙනවා ඇතුලේ. එතකොට අම්ම යම් දෙයක් කනවද බොනවද ඒකෙන් තමයි අර බඩ ඇතුලේ ඉන්න මස් කලලේ හැදෙන්නේ. එතකොට අම්මගේ පෙනහල්ල තියෙන්නේ නහර වලින් එතිලා මේ පපුවස්සේ. ඊළඟට අම්මගේ හදවත තියෙන්නේ මේ පපුවස්සේ නහර වලින් එතිලා. ආන්න ඔය වගේ නහර වලකින් සම්බන්ධ වෙච්ච අම්මගේ ඇඟේම කෑල්ලක් තමයි දරුවෝ කියන්නේ. තුරුමේ දරුවෝ ඉපදුනාට පස්සේ විඥබු අම්මවෝ ස්පිරිතාලයෙන් හෝ තමයි අම්මයි දරුවයි පෙකිනිවල කපල වෙන් කරන්නේ. එතකොට දරුවෙක් කියන්නේ අම්මගෙම කෑල්ලක් ශරීරේ කොටසක්. තාත්තගේ ශරීරේ කොටසක්. ආන්නේ හේතුව නිසා ඒ දරුවන් අම්මලා තාත්තලා කියන දේ වදිනවා. ඉතින් ඒ නිසා දෙමව්පියන්ගෙන් ආශිර්වාද ගන්නට දරුවන්ට පුළුවන්කම තියෙනවා නම් ඒ දරුවා වාසනාවන්තයි. දෙමව්පියෝ හැම වෙලාවෙම දරුවන්ට ශාප කර කර නම් ඉන්නේ ඒ දරුවන්ගේ ජීවිතේ මොකද්ද කර්මයක් විපාක දෙනවා. ඒ නිසා අම්මේ තාත්තේ අමුතු ලෝකයක් හැදිලා තියෙන්නේ. ඔයාලා මේ ලෝකේ ඇදෙමිනවයි කියලා තේරුම් අරන් බෝධි පූජා තියද්දී උදේට දරුවා වැඳලා යද්දී එක හිතින් ප්‍රාර්ථනා කරන මොහොත තරදරයක් වෙන්න එපා කියලා. මේ දරුවන් අනතුරේ වැටෙන්න එපා කියලා. අම්මා කෙනෙක්ගේ ප්‍රාර්ථනාව තාත්තා කෙනෙක්ගේ ප්‍රාර්ථනාව කියලා එක හිතින් අදිෂ්ඨාන කරන්න මේ ළමයිගේ අනාගතය අඳුරු වෙන්න එපා කියලා. ඒක බලපානවා. ඒක බලපානවා. ඉතින් ඒ නිසා ඔන්න පළවෙනි කාරණාව කිව්ව දෙමව්පියන්ගේ ආශිර්වාදේ දරුවන්ට බලපානවා කියලා. එතකොට තමන්ගේ දෙමව්පියන්ගෙන් සාප නොලබන දෙමව්පියන්ට ගරු බුම්මන් කරන දරුවන් බවට පත්වීමේ වගකීම දරුවන් තුල තියෙනවා. දැන් මෙහෙම හිතන්න දැන් අම්මලා තාත්තලා වයසට ගියාට පස්සේ ඉස්පිරිතාලේ ඉඳලා දරුවෝ ටික කියනවා අද ඔන්න මං ඉන්නවා හිට ඔයා ඉන්න කියලා දරුවෝ ටික බෙදාගෙන හරි අම්මා තාත්තා බලා ගන්නවා කියනකොට ඒ වුණාට අපි පොන්චි කාලේ ඉස්පිරිතාලේදී අම්මා බෙදාගත්තේ නැහැ. අද මං ඉන්නම් හිට තාත්තා ඉන්න එහෙම කිව්වේ නැහැ. අම්මම තමයි හිටියේ දවස් ගානක් ඉස්පිරිතාලේ. එතකොට අපි වෙනුවෙන් අම්මා ඉස්පිරිතාලේ හිටපු දවස් ගානට අපි අම්මා වෙනුවෙන් ඉඳලා තියෙනවද කියලා බලන්න. එහෙනම් ණය ගෙවල නැහැ. අපි වෙනුවෙන් අම්මා නිදි මරලා තියෙන දවස් ගානට අපි අම්මද අම්මා වෙනුවෙන් නිදි මරලා තියෙනවද කියලා බලන්න. අපි අම්මලා තාත්තලාගේ ණය ගෙවල නැහැ. අපි අඳද්දි වැළපෙද්දි රෑ දෙරා මැද නැගිටිද්දි ඒ හැම වෙලාවෙම අම්මලා නැගිට්ටා. කොයිතරම් බත් ගුලි ගුලි කර කර කටට කවන්නේ නැතිද මෙතන ඉන්නවා ළමයි. අද වෙනකල්වත් මතක ඇති කාලෙට තමන්ගේ අම්මගේ කටට බත් කටක් කවපු නැති දූලා ඉන්නවා පුතාලා ඉන්නවා. අම්මගේ කටට බත් කටක් කවලා නැහැ. ඒ වුණාට කොල්ලෙක් කෙල්ලෙක් යාළුනාට පස්සේ ප්‍රාර්ථනා කරනවා මම මෙයාට බත් කටක් කවන්නේ කවද්ද? එයාට බත් කටක් කවන්නේ කවද්ද කියලා කොහේ හරි යන කොල්ලෙකුට කොහේ හරි යන කෙල්ලෙකුට බක්කවන්න හිතෙන් සිහින මවනවා. බ්‍රහ්මික් වගේ අම්මා තාත්තා ගෙදරින්දින් ඒ දෙමව්පියන්ට බත්කටක් කවලා නැහැ. අපේ ඇඳුම් පැළඳුම් කොච්චර දෙමව්පියෝ හොදලා ඇතිද ඒ වෙනුවට අපි අම්මලා තාත්තලාගේ ඇඳුම් අපි හොදලා තියනවද කියලා බලන්න.
එහෙනම් ණය ගෙවලා නැහැ. ඊළඟට ළඟදී අර අම්මා කෙනෙක් බාර ගන්න බෑ කියලා පුතෙක් ඔන්න මොකද්ද විස්තරයක් මාධ්‍යයේ කි දරුවෝ තේරුම් ගන්න ඕන අම්මලා වයසට ගියට පස්සේ තාත්තලා වයසට ගියට පස්සේ අමතක වෙනවා. මේ කාලේ මේ ගෑනේ නැහැ කියනවා. මතක නැහැ. මේ දේවතර දුන්න දේවතර දුන්නේ නැහැ කියනවා. ඉදොඩ දෙමෝපියන්ගේ ඒ සිහි කල්පනාව අඳුරින් වයසට ගියා මොම්ම තමයි කියලා අපි තේරුම් ගන්නවා. මොකද අපි අම්මලාගෙන් කිරිබොද්දි අම්මලාගේ පපුව හපලා මේ නියපොතු වලින් අම්මලාගෙන් ගුර හුර ඉදිනු මුදල අපිට කිරි දොන්නා. කොයිතරම් ගහලා පෑන්නවත් හැන්දෑවියගෙන එනකොට කොයි මගේ දරුවෝ කියලා බැලුවා. දෙමෝපියෝ දෙමෝපියන්ගේ යුතුකම් ටික ඉෂ්ට කළා. දරුවෝ බලන්න ඕන අපි එහෙම ඉෂ්ට කළාද කියලා. හැබැයි මේ ලෝකේ දෙමෝපියන්ගේ දුක නොදැනෙන දරුවෝ නැතුව නොවේ. ළඟදී හතර වසරේ ඉන්න පුතෙක් පොල්ගහට ලියුමක් කියවලා තිබ්බා. අනේ මම මේ ලියුම ලියන්නේ අම්මට තාත්තට හොරෙන්. අපේ අම්මයි තාත්තයි කන්ද නෑ ළමයිට මොනවද කන්න දෙන්නේ කියලා සාලි දැන් කතා වෙනවා. නංගිට සපත්තු දෙක්කුත් නෑ, මට සපත්තු දෙක්කුත් නෑ, ලයිට් බිල ගෙවලත් නෑ. ඉතින් සාදුලට පුළුවන් නම් අපිට මොන හරි උදව්වක් කරන්න කියලා මේ ලියුමක් එවනවා. මේ ඉස්කෝලේ හතර වසර ළමයි. ඉතින් ඒ ළමයාට දැනුණා නේ. ඊට පස්සේ මම බැලුවා මේ ළමයාට මේක දැනෙන්න මොකක් ප්‍රධාන හේතුව කියලා. ප්‍රධාන හේතුව තමයි ගෙදර ස්මාර්ට් ෆෝන් එකක් නැහැ. ස්මාර්ට් ෆෝන් එකක් ගෙදර නැති නිසා අම්මලාගේ දුක ඇහෙනවා. තාත්තලාගේ දුක ඇහෙනවා. ගෙදර තියෙන දුක ඇස්වලට පේනවා. ෆෝන් එක ඔබන්න ගත්තට පස්සේ රටේ මිනිස්සු කනවා පේනවා. රටේ මිනිස්සු අඳිනවා පේනවා. රටේ මිනිස්සු නටනවා පේනවා. මිනිස්සු කාලා බීලා ඉන්න හැටි පේනවා. මේවා අපිට අපේ අම්මා අප්පා දෙන්නේ නැහැ කියලා උන්ට වෛර කරනවා. ඉතින් මොකද කරන්නේ? යන්නම් ලෝකේ මේ ලෝකෙ ගෙදී. ඇත්ත අම්මා කෙනෙක් වෙන්න නම්, ඇත්ත තාත්තා කෙනෙක් වෙන්න නම් ළමයි කර්මානුරූප උන්ගේ ඉරණමට යාවේ. ওই කටින් සාප කරන්න එපා. මගේ දරුවන්ට හරියන්න ඕන කියලා කියන්න. මුන්ගේ අනාගතේ අඳුර වෙන්න එපා කියලා කියන්න. මුන්ට හොඳක් වෙන්න ඕන කියලා කියන්න. තෙරුවන් මැදලා ළමයිට සිත් පතන්න. ඔච්චරයි අපිට කරන්න තියෙන පින්තුනේ. අවවාද කරන්න, අනුශාසනා කරන්න, සාප කරන්න එපා. හරක ගොනා මී හරක බූරු තොපිට හරියන්නේ කියලා. ඉතින් මුන් වැදුවේ ඔයාලානේ. ඔයාලා වැදුවේ මීහරක්ද ගොන්ද? ඒ නිසා තමන්ට තමන්ගේ ළමයා වටින්න ඕන. ඒ නිසා උනහ පුළුවත් උනහ පුළු පැටියා මැනික මැනික කියලා නලවනවා නෙව කියලා හිතන්න. හිතල දරුවන්ට සිත ප්‍රාර්ථනා කරන්න. නමුත් ළමයි දැනගන්න ඕන දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන්ද බලපානවා කියලා. දෙමව්පියන්ගේ වචනේ බලපානවා කියලා දෙමව්පියන්ගේ නරක වචන ගන්න හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ජීවිතයක් එළිය වෙන්න බලපාන්නේ ආශිර්වාදය, ජීවිතයක් අඳුර වෙන්න බලපාන්නේ සාපය. ඒ සාපේ ගෙදරමයි හැදෙන්නේ. දෙවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළා මෙකරුණෙහිලා ගෘහපතියා දෙහමෙන් සෙමෙන් උපේන ධනේ තමන්ගේ බිරිඳට හොඳට කන්න බොන්න අඳින්න දෙනවා. දරුවන් හොඳට කන්න බොන්න අඳින්න දෙනවා. ඒ විදිහට හොඳට සංග්‍රහ කරනකොට අර අමුදරුවෝ මොකද කරන්නේ? බිරිඳ කියන අපේ මිනිස්යාට නම් නරකක් වෙන්න එපා. අපේ මිනිස්යාට නම් නරකක් වෙන්න එපා කියලා මුළු හදවතින්ම බිරිඳ සෙත්පතනවා මිනිස්යාට. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ මිනිස්යාට හරියන්න දියුණු වෙන්න ඒක බලපානවා කියලා.
සියල්ල දන්නා වූ දක්නා වූ පංච නේත්‍රයකින් ලෝකේ බලන දසබල ඥාන සිව් විසරත ඥාන ඇති බුදුරජාන් වහන්සේ වදාලා ගෙදරක දියුණුවට ගෙදර ගෑණිකේ පිටි ගෑණිකේ කටින් පිට වෙන වචන බලපානවා අංකය දැන් බලන්න ඔයාලා ගෙවල් වල ආශිර්වාදද තියෙන්නේ සම්පේ දෙකිය ගෙවල් වල තක්කට තකේ බැනගෙන ඉන්න ගෑණි මිනිහට බයිනවා මිනිහා ගෑණින්ට බයිනවා මන් දවසක් ගමක වයින් ගියා මිනිහා බයිනවා ගෑණින්ට තෝ බැන්දට වැඩි හොඳ බෙල්ලියක් කියලා कर्म विपाक बहुत अरे गहना गहना बदमुट्टी पोले गिवर बस उय बट्टिक पोले बत्ट मनोकर खंड बेदल तीन बट्टिक इतना मे की क्यूवा मे की इवसला 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 बेरी क्यूवा मम तोगे ओदना वहल यकवागे उयल तेन वहल यकवागे गेदर बदा वहल यकवागे अम्मा पदाल मंगा वहां बील पउल कदलाट सहगन मगे बैठक की हेपोना चपे तृप्ति अंत दुख मिनियमारी बैठ दर्व दर्व इपदुना इपदुना तपायवा कुटुवेला अब्बगात वेला खटपेत्तकिला अब्बगात दर्व अरे सकी खालु दर्व मेह माता जरा बोधिया बोधिया लंग बोध पूजा तिथिया चैत्य लंग गिनिया गिनिया मट मे मुखदी प्रार्थना मेकाट सहगन मट बेन्न दर्वाद मनुष्य दिन बवलता दर्व दिमापियो दर्व साप करो
आये पावल लावल गैने मिनिया डे साप करना मिनिया गैने डे साप करना मुल्क जीविते मांदुर हुई वाला धन्यवाद मेरे को हेतु मुकद्दे किया कांता वक्या ने अत्तर में कर्म विपाके आ कुच्चरों होंदर कलत होंदा हंगल बेन्ने मेरे को विशेष एक में धनुं तेरुं तीन पिरमिंद में किया ने इधर उधर यही में इन्ने कांता हो विंदन दुखती है ना पिरमी दुख मुकद्दे के लोग धन्ने थे मासिकाने कांता हो असली पे विन दुख मुकद्दे के लोग पिरमी धन्ने दरु एक मास दहाया बड़ी त्याग नहीं ना पुटर कांता वाक विंदन दुख मुकद्दे के लोग पिरमी धन्ने वाटने ये दरु वा बिही कर ना पुटर एको बड़े पपला गान ना पुटर ये आम्मा के ने विंदन दुख मुकद्दे के लोग पिरमी धन्ने वाटने बीबु मिनी एक बेबद मानुसे एक लागी न्याना पुटर तानित्ता एक आप्रिय नमूद बीबु मिनी एक केकर और दहाया पहाड़ अभी से बावल तक पावल करने पुटर ये बावल ताकि हिते गिंदर कोई वगे करते केरा पिरमी धन्य वाटने उदय इधर रेडी हो देना वाहल याप पगे तुम्हें लुयन वाहल याप पगे गिवल दोरा लतुका विंदगने कांतावा दुख इवसागान ल बेरु अमा खातिन पीतकरनो वचन देनो ने द अरे पाता आटे कटे हिंदला देन कसाया पगे ये वचन सराय कांतावा ये वचन सराय मीठा और दो विश्वक विटक वितर विश्वक विश्वपान कर वितर काले एक प्रेतात्मे एक मनुष्य के अंगट आरुड़ विदा एक केले को लो अंधे नवा उंबा में तो साप कराने पा क्या तो उसे केले को मम्मा ने दान ने पाव दमे इट बस वो मंगा हवला एक कल एक प्रदेश एक टुक गमे मंत्री मियाँ डर रस्सा वाल देने वा केला टाउट ने कट गिन्ना ने गिहिला एक केले खाम रे एक टेड गने गिहिला फासे एक रस्सा हमें ना कले नारे मंत्री एक्सीडेंट के मरीला असूच वाला के पहले प्रेत आत्मा है, असूच कान्नी, देंग आर खेल लेटा मताक पेरवा, माँग मुंदते हितिया, अम्मा लगा आतल माव मलप्पा के रेखा, मटर रस्सावाद देना वां केला, मगे चारिते नैतिकले माव दूसरे नैतिकले हाँ वाला, केल हितन कोटे, एक खेल लेटे गिंदर आ केनो, दुखा केनो, एक खेल लेटे दुख हितन अरे प्रेत लोग के आसूच वाले इन प्रेत आगे याती पतुले गिंदर रख मातु ऐला मुलु एंगो में पिच्चे अरे केले हितने हितने वार इटा प्रेत आगे एंगो पिच्चे प्रेत आगे एंगो सिवम निसा थामंगे में चासादार निहित्रे गैनों के हितरे दुखे न कुटे का प्रेत आगे एंगो पुच्चे नो अधकाले जीवित नन्नत्ता आहुदय मन माता पिच्छे वेला विज्ञान ना स्कूल के पिच्छे दिया मेवा की स्कूले दहाई वर्षर केले की कोल एकोला वर्षर कोले क्या लिए ना हला निंगे केले देन हरे वादे हाँ मे केले क्या में दिने हैं कोल लटे इडवा जब मैं यार युवा तरह ते कपर मे केले देन अनित यारों में आठ बिहिलु करना मे केले देन ना दुकर उन मैं केले के दुखे हितिला हितिला दावत हम पिटने दिन आर कोल्ला मोनगे होगा कोल्ला इस तरह डिगिला क्यों हुआ बमाटे के घर पता के ला दिए ना माँ का उदावा कोल्ले के की आलू ला दिए आलू इन्हें क्या में तीज ने माटा अम्मा ला दातला हुए ला दिन का माँ कोल्ले के की आलू इन्हें इतने माँ ये वहीता ने नहीं आवे धारा में आपको में क्या किनारे किए भी नहीं बचना मो
මොකද දන්නවද උනේ අවුරුදු ගානක් ගියාට පස්සේ අම්මලාගේ යෝජනාවකින් අර කෙල්ල බැන්දා බැන්දෙම අර කොල්ලා අර කොල්ලමයි බැන්දේ දැන් දරුවෝ ඉපදෙනවා පළවෙනි දරුවා විරූපී දෙවෙනි දරුවා විරූපී කොල්ලොම පස් දෙනාම විරූපී ඉතින් මම මෙහෙම බණකට ගිහිල්ලා ඉන්නකොට මට ලියුමක් ආවා මෙහෙම බණකේ ඉඳීම ලියුමක් ආවා ඒ ලියුමේ ඔබ ලියලා මම මට මම කරගත්ත සාපේ මටම වැදුනා මට පිහිට වෙන්න කියලා මම කොහොම මේ ධර්ම දේශනාව කළා ආවාසේ ඉන්නවා පන්සලක තිබ්බේ මම ආවාසේ ඉන්නවා ඇවිල්ලා කතා කරන්න කියලා ආවා යාම මඩගෙන විස්තර වෙද්දි කිව්වා මම කො පුතාල පහ දෙන ගෙන්නන්න ඉන්නේ ඇවිල්ලා දෙන්න ඇවිල්ලා ඉන්නේ කිව්වා ගෙන්නන්න ආවා ලස්සන කොල්ල බස් දෙන්නේ අම්මට පේන්නේ විරූපය ලොකු පුතාට අවුරුදු 15යි අදට ලොකු පුතාගේ මූණ දැකලා නැහැ අම්මා අම්මට පේන්නේ මූණ ඇඹරිලා සාප කොයි වගේ කොල්ලෝ මේ අර ඊලන්දාරි ෆෝන් එකෙන් කෝල් කර කර කෙල්ල ගොඩක් යාළු කරගන්නවා එකම මැසේජ් එක ඔක්කොටම දානවා ඔය අතර ඉන්න අහිංසක කෙල්ලෝ ওই කෙල්ලෙකුට තේරුණොත් මට අසාධාරණයක් මේ වෙන්නේ මෝ කරන්න බොරුව කියලා ওই කෙල්ලෝ ශාප කරපුවම වදින කොල්ලට කෙල්ලන්ගේ ශාප වදින ඇස්වා කටවාගෙන ගම් වල මිනිස්සු කතා වෙනවානේ වැඩිපුරම ඇස්වා කටවා වදින්නේ පිරිමින් වෙනද කාන්තාවන් වෙනද කාන්තාව කාන්තාවන් කටෙන් පිට වෙන දේ වදිනවා ඊළඟට අපි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා එකිනෙ ග්‍රහත් වුණා බාහ්‍ය දාරු කියලා කියන සිවුරක් ගේන්න යද්දී හරකෙක් ඇඟට යක්ෂණියෙක් වෙහිලා ඇවිල්ලා එන්නා රහතන් වහන්සේට හරකෙක් කියනවා ඇඟට යකෙක් කියනවා ඒ යක්ෂණීට පුළුවන් වුණා හරකගේ ඇඟට ඇවිල්ලා රහතන් වහන්සේව ඝාතනය කරන්න පුක්කුසාති කියලා අනාගාමී කෙනෙක් හිටියා එතුමා මහන වෙන්න සිවුරක් හොයන්න යනකොට ආයතර යක්ෂණී හරකෙකුට වෙන්න ඇන්නා සුප්පබුද්ධ කුටි කියලා සෝතාපන්න කෙනෙක් හිටියා එයා සෝවාන් වෙලා යනකොට හරකෙක් ගෙඟට අර ආරයක්ෂණීම ආවෙසල එන්නා මේ විදිහට ඝාතන කීපයක්ම සිද්ධ වුණා පස්සේ ඒකට හේතු හොයනකොට මේ හතර දෙනාම කලින් ජීවිතයක ගෑනුළමෙන් දූෂණය කරලා බෙල්ල මෙරිකලා මරලා ඒ ගෑනුළමයා වෛරෙන් මෙරිලා උඹගෙන් පලි ගන්නවා කියලා ඒ කෙල්ලෙකුට වෙච්ච අසාධාරණ ඉදිරියේ පලි ගන්න දෙද්දී රහත් වෙලා හිටියත් ඒක වළක්වන්න බැරි වුණා. රහතන් වහන්සේට වැඳගෙන ඉන්න දෙවිවරු අයින් වුණා. අර යක්ෂණියෙද්දි කෙල්ලන්ට අසාධාරණයක් වුණොත් වදිනවා. බිරිඳකට අසාධාරණයක් වුණොත් වදිනවායි. සමහර පිරිමි තමන් ගෑණිට බනින්දි අකුරු දෙකේ නරක ගෑණිගේ නම කියලා බය වෙනවා. නමුත් මුකිල් ගෙවල් වල අම්මල තාත්තලගේ යටතේ පරිස්සම් වෙලා ඉඳලා උන්ගේ ජීවිතේ උන්ගේ ආත්මේ පිදුවිත් ඒ පිරිමියා තමයි. ඒ පිරිමියාම අවසානයේ නරක ගෑණි කියලා බය වෙනවා. දන්නේ නැති වුණාට ගෑණුගේ කටෙන් පිට වෙන වචන පිරිමියාගේ අනාගත ජීවිතේම අඳුරු වෙන්න හෝ ආලෝකමත් වෙන්න හෝ බලපානවා. මට කියන්න යසෝදරාව සංසාරේ තමන්ගේ ස්වාමියාට කවදාවත් ශාප කළා නැහැ. ආදරයෙන් තමන්ගේ ස්වාමියා ඊතලේ කාලා කෙඳුරා වැඳිලා වැටිලා ඉඳිද්දී ස්වාමියා වෙනුවෙන් ලෝකෙන් යහපත ඉල්ලද්දී සම්දින්දු ව්‍යාසනේ වුණා. ස්වාමියාට සෙත්පතලා මැරුණ ස්වාමියාට පණ ගත්තා. යසෝදරා යසෝදරාට සම්දින්දු ව්‍යාසනේ උණු කරන්න පුළුවන් වුණේ මිනිහා වෙනුවෙන් ශාප කළා නෙවෙයි මනුෂ්‍යයා වෙනුවෙන් සිත් පතලා මනුෂ්‍යයා වෙනුවෙන් සිත් පතලා මෙතන ඉන්න වැඩිපුර ඉන්න මෙතන කාන්තාවනේ ඔයාලට මේ කියන්නේ
ඔයාලගේ මනුෂ්‍යය නැහුනොත් ඒ දුකත් ඔයාලටම අදින් පස්සේ සාප කරන්න එපා. හොඳක් කරද්දී බෝධි පූජා කියද්දී බුදුන් වඳින්දී අපේ මනුෂ්‍යයට හරියන්න ඕන කියලා හිතන්න. ඒ මනුෂ්‍යයා නරක පාරක යනවනම් මම මේ කාන්තාවක් විදිහට සිත්පතන සිත්‍රාර්ථනාවේ ඒ මනුෂ්‍යයට මේක වැටහිලා වැරදි පාර අත්හරින්න ඕන කියලා හිතන්න. තමන්ගේ මනුෂ්‍යයට සාප කරන්න එපා. එක අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ත්‍රිවිල් එක යද්දි ත්‍රිවිල් එක හැප්පුණා. හැපිලා මනුෂ්‍යයා යට වුණා. ඉත අම්මාට මොකද උන්නේ? තවත් ත්‍රිවිල් එක දාගෙන ලෙඩ අරගෙන යනවා. ඉස්පිරිතාලේ. ඉස්පිරිතාලේ ගිහිල්ලා ට්‍රොලියේ දාලා දොස්තර මහත්තයා බැලුවා. දොස්තර මහත්තයා කිව්වා බේරගන්න බෑ කියලා. අර අම්මා ළඟට ආවා අර තාත්තා ළඟට. මෙන්න බලන්න මෙන්න කාන්තාව තාත්තා ළඟට ඇවිල්ලා තාත්තගේ අත දෙල ගත්තා. මගේ රත්තරනේ මේ මත් දෙක අල්ලගත්තා. මගේ රත්තරනේ මේ අත් දෙකෙන් මහන්සි වෙවි මහන්සි වෙවි උඹ අපිට කන්න දුන්නා. උඹ අපිට ඉන්න හිතින්ද දැන් ඇදුවා. මගේ රත්තරනේ උඹ අපිට ණය නෑ. උඹ මට ණය නෑ. මගේ දරුවන්ට ණය නෑ. උඹ ණය ගෙවන්න මෙහෙටෙන්න ඕන කෙනෙක් නෙවෙයි. මගේ රත්තරනේ උඹ දැන් මැරෙනවා. උඹ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දිව්‍ය විමාන බලපන් මගේ රත්තරනේ කියලා ඇඬුවා. කොහොමද දුකයි ආශිර්වාදේ දෙක එකට එන හැටි කොහොමද? එහෙම මිනිසුත් ඉන්නවා. අදට තමන්ගේ ස්වාමියා කකුල් දෙක අල්ලලා වැඳලා සෙත් පතන බිරින්දෑවරුනි. ඒ වගේ බිරින්දෑවරු ලබන්න පින් තියෙන ස්වාමිවරුත් ඉන්නවා. මට හාමුදුරුවක් කිව්වා. ඒ හාමුදුරුව පවුලේ වැඩිමලා කිව්වා. අම්මා දෙවියෙකුට වගේ කිව්ව තාත්තට සලකන්නේ. ඉතින් තාත්තා නැති වුණා කියලා. ඉතින් තාත්තා හැමදාම උදේට තේ එක මෝන හොදන්න වතුර ටික ඔක්කොම ළඟට ගිහින් තියනවා කිව්වා. තාත්තා ඒකාන්තයෙන්. තාත්තා මැරුණා. හත් දවසේ කටයුතු ඉවරනට පස්සේ අම්මා කියලා ලොකු පුතාට ලොකු පුතේ උඹ තාත්තා ඉන්න කාමරේ නිදාගන්න. අම්මා කියලා. ඒකට දැන් මේ මහනෙලේ ආන්දර ලොකු පුතා. ඉතින් එයා තාත්තා කැන්දේ නිදාගන්න. උදේම අම්මා ඇවිල්ලා අර තාත්තට විදිහට වතුර එක ළඟට තියලා ලොකු පුතා නැගිටින්න. ඒ අම්මා කැමති නෑ අර තාත්තට කරන උපස්ථාන දෙක නැති වෙනවට. මේ වගේ ඇයිනේ දෙව්ලෝ යන්නේ? මේ වගේ ඇයි දෙව්ලෝ යන්නේ? ඔයාලට මේක හරියට තේරෙනවා නම් බුද්ධ දේශනාවේ තියෙනවා යම් කිසි කාන්තාවක් පිරිමියෙක් වෙන්න කැමතිනවා මේ අනන්ත දුක් විඳ විඳ කිසිම හොදක් නැතුව වහලියෝ වගේ වැඩ කර කර මේ දුක් විඳින ස්ත්‍රී ජීවිතේ යම් කිසි කාන්තාවකට නිදහසෙන් ඕනේ නම් සද්දි විඳුට අප්සරාවෝ පුදනවා වගේ තමන්ගේ ස්වාමියාට බිරිඳ සත්කාර කරන්න ඕනේ කියලා තමන්ගේ ස්වාමියාද තමන් සත්කාර සම්මාන කරනකොට දෙවියෙකුට වගේ ඒ පින හේතු වෙනවා කියනවා එයාට පිරිමියෙක් වෙන්න. ඒ නිසා මේ පිරිමියෙක් උපස්ථාන කරන්න කියන්නේ පුරුෂාධිපත්‍යවත් උන්ගේ අමෝතු දෙයකටවත් නෙවෙයි. තමන් ඉන්න දුකෙන් මිදහස් වීම පිණිස. යම්කිසි පිරිමියෙකුට ස්ත්‍රියක් වෙන්න ඕන නැත්තම් පිරිමි හරියට ස්ත්‍රීන් වෙනවා වැරදි කාමසෙවිනේ නිසා. වැරදි කාමසෙවිනේ විපාකය තමයි පිරිමි ස්ත්‍රීන් වෙනවා. ඒකෝ යම්කිසි පිරිමියෙක් ස්ත්‍රියක් වෙන්න කැමති නැත්තම් දෝවපු කකුල් ඇති කියන්නේ සෝදන ලද පා ඇති කෙනෙක් ආයෙ මඩගා ගන්න කැමති නැහැ වගේ වැරදි කාමසෙවිනේ දුරින්ම දුර විය යුතු කියලා. කසාද බඳින්න කලින් කවදාවත් කෙල්ලෙක් එක්ක ඉන්න එපා කියනවා. බැඳලා පස්සේ තමන්ගේ බිරිඳ හැර වෙන ගෑනුත්ක ඉන්න එපා කියනවා. එතකොට යා ජීවිතෙන් ජීවිතේ අභිමානවත් පිරිමියෙක් වෙනවා කියනවා. එතකොට මේකට හේතුව තමයි කියන වැරදි කාමසෙවිනේ වැරදිකේම. ඉතින් ඒ නිසා ඔන්න දැන් අපි තේරෙන භාෂාවෙන් කිව්වා බිරිඳගේ වචනේ බලවානවා ස්වාමියාට
गिदर अंदर बल पान दिखे रंग तीन ये अंदर मे लमाइट गिमाइट ते अंदर मेल पास अंदर उड़े पोल पास उठ मेलो सीजाने पास अम्म अरे मुद नरक तेरे पिंप तेरे मेलो परल तेरे मेरे पास इपदेन वाकल तेरे अम्मी दुख तेरे तात दुख तेरे उजन पीयन उदाऊपेन विद्या गेदर अतने रेल पोर्ण के बोट पास उवा बूदि ऐस कलूला स्कूल इंकिन मुखद मेल अमाल अपड़ी बीर गंदन पलवी तम अम्मात आशीर्वाद ये गिदर तुल बिरीद के स्वामी अंक समझे तुंगने लमाई स्कूल पास गुरुवे आशीर्वाद ये लमापटे मनाव शील इगन गुरुवे मेल अमाइट हरियाणा के आशीर्वाद एक लमाई अनागत जीवित बल पाने दल सिद्ध विनोदे अभी गुरुवर गिवा प्रश्न कंकटल तीर्दे अभी तुर तू चू कैदाट की कहांगट निधि की राटन पुट काल कट उन्वर बैन मी हर काल कपिट दिन वधवल तुपिट हरियाणा कील गुरुवर कीपेट सा मम गुड़ गुरुवर तेक हिटपुक मम गुड़ गुरुवर आदरी के मम मे गुरुवर ते कथाकर आदर वे मे सिलबस पीरियड सिलबस ओन लोके पलवा मको सर करवा सर के टीचर के निकाने गुरुवर तीन लमाई की अनागते हदन लो ఈ లమైకి అనాగతి హదనవా కేనిక తమై గురు గురుతియ ఏకడ తమై వాడి పడియ హంబేని ఈ పడియం తమై వాల కన్నె బొన్ని అందిని వాల జీవత్ వేని వాల జీవితే మే పడియం తీయని ఏ నిసా ఈ పడియట నాయకారి పెండిపా ఎహువహో నెతహో అవవాద కరంద అనుశాసన కరంద సిప్పతంద సాపగరంద పలమైకి కే ఇది మెని వీతన్నగో अपने लमे गुड़ा गुरुवर लम इपावे हेतु तम इग्न धानी अब आप अम्मल दीट मे आचार्य मल्ले गुर मेनोर पेवर दीट हिती कारण मे लमे अनागते सीएट सी अनागते इग्न गई ओलेवल रिसार्टकम निवे एलेवल रिसार्टकम निवे मम तस्कोल के ओलेवल एलेवल करपटे मम तस्कोल एलेवल कर मगे मट में अपे इगन गिवपैते उपरी मे अपे इगन गेम इगन गवे आंदोलन मम आंदोलन को इतने मट महनवे मे महन का गेल का मून दीना ये वे मे लमे मुखर अनाल इतने दम मम्मी ये अतर दूर अपने घरा पुल अंदे वाली घर दिया इक स्कूल की गिन गेरे दमे पंती पिटिपास में मेकमे वेदेव वैरक कम गिदर मुखरी बड़वा कड़ल गिना पोर्ण कखरी मुखरी पीटी पास असल की कमना दिन कुमे पड़ी वेट अत कत अंकावट बलपान ये आयतने सील मे यांत्रोपकरण अक्रिय इंजनी किसी के हदन
මේ අතුගගයි කෝ මිනිස්සයා කිව්ව ඒ කම්පැනි බොස්ට සර් ඔක අතන අන්න අර වෛරක මේ විදිහට පෙන්ස්වන ඕක හරියනවා එයා කියපු විදිහටම කළා අර ටික ඔක්කොම ආපහු වෙනතන ඒතකොට ඒ කම්පැනි ඒ වෙලාවේ පත් වෙලා තිබ්බ අපහසුතාවයේ හැටියට මෙයාගේ ලැබුණ උපදේශත් එක්ක මෙයා එයාලට මෙයාව දෙවියෙක් වගේ පේනවා ඒ කම්පැනි දෙවෙනි කෙනාට ලැබෙන වැටුප මෙයාට එදා ඉඳන් ලැබෙන විදිහට පරිවැදි කළ අතුපත ගන්න නැහැ එයා ඉන්ජිනේරුවෝ කොහොමද එයා ඉන්ජිනේරුවෝ එයා දැන් ලංකාවේ සුපිරි වාහනේ කියන්නේ අදට ටයිකෝඩ් දාලා ඉන්නේ තත්තු තුනක ගෙදර ඕ ලෙවල් ඔක්කොම මේ ෆේල් ඒ ලෙවල් ෆේල් ඒ නිසා මානසික ගිරණම අධ්‍යාපනයේ ඉගෙන ඕ ලෙවල් ඒ ලෙවල් රිසල්ට් එකම මේක තියෙනවා කියලා හිතුවෝ ඉගෙන ගන්න බැරි එකා ගැන අමනාපයෙන් ඉගෙන ගන්න බැරි එකා ගැන අමනාපයෙන් ඒ නිසා ගුරුවරයා වනාහේ ඉගෙන ගන්න පුළුවන් ළමයාටත් බැරි ළමයාටත් දෙගොල්ලටම ගුරුවරයා. ඊළඟට මම ওই ස්කූල් වල වැඩසටහන් වලට ගියා මේ ගුරු උපහාර වලට. එතකොට ඒකේ ගොඩක් ළමයි ආදි ශිෂ්‍යෝ දුවල පැනලා කටයුතු කරනවා. ඊටසේ මම එක පින්කමකට ගියා. මේ පින්කම සංවිධානය කරපු ආදි ශිෂ්‍යෝ ටිකක් මෙතන ඉන්නවා. ඊට මන් ටීචර්ස් එලා ගියා මෙයාලද මේකට ඔක්කොටම මහන්සුනේ මේ ඉස්කෝලේ මේ වැඩේ කරමු කියලා. ඔව් කිව්වා. ඊට මන් කො මෙයාලගේ පන්ති ගුරුවරුන් මතකද මතක. මෙයාලගේ පන්ති දොස්තරලා ඉංජිනේරුවරු ඉන්නවද නැද්ද ඉන්නවා. මන් කො අද ඉස්කෝලේ වෙනුවෙන් වැඩක් කරන කොට මෙතන ඉන්න දොස්තර කෝ කියලා කිව්වා. දොස්තරලා නැහැ. ඉංජිනේරුවරු නැහැ. දිසාපතිලා නැහැ. කවුරුත් නැහැ. අර ගමේ ඉස්කෝලේ පේල් වෙච්ච ගොවි තැනක් කරගෙන පොඩි රස්සාව කරගෙන ඉන්නේ උන් ආදි ශිෂ්‍යෝ ටික ඔක්කොම ඉස්කෝලේ වෙනුවෙන් ඇවිල්ලා මං කෝ බලන් ඉස්කෝලේ ගෙන කැක්කමක් තියෙන අය විදිහට ඉතුරුනේ විභාග පෙළෙච්ච ටික අද ඔයාලට උපහාර කරන්නේ අය අර කවුරුත් නෑ මෙතන ඒ නිසා ආචාර්ය මල්ලි ගුරු මෑණිවරු පියවරු ඉගෙන ගන්න පුළුවන් එක පිටිපස්සෙම පන්නන එක මොහොතකට නතර කරන්න වෙනවා ඉගෙන ගන්න එක නා දිගටම යාවි. එයාටත් දෙන්න සහයෝගය, දෙවියන්ටත් දෙන්න සහයෝගය. සියලු දෙනාටම ගුරු අම්ම කෙනෙක් විදිහට, ගුරු තාත්තා කෙනෙක් විදිහට සිත්පතන්න උඹලට හරියන්න ඕනන් කියලා. රජේ රස්සාවක් නැතුව කරන කියන රස්සාවක් කරන උඹලට හරියන්න ඕනන් කියලා. උඹලගේ අනාගත ජීවිතය අඳුර වෙන්න එපා කියලා. ගුරු මෑණිවරු පියවරු දරුවන්ට සිත්පතන්න ඕන. ඒ සිත ප්‍රාර්ථනාව නැත්තම් මුගේ ජීවිත අඳුර වෙනවා මට හම්බ වුණා මාතරේ ඉඳලා රුවන්වැලි සෑයට පයින් යන හඳුරනවා ඒ හඳුරන බස් වල යන්න බෑ මං එහුවා ඒ හඳුරන්නේ කියලා ඒ හඳුර ඉස්කෝලේ යන කාලේ 11 වසරේදී සර් කෙනෙක් ගහලා සර්ත් එක තරහට මේ ඒ සර්ගේ බයිසිකලේ හුලං යනවා සර් පයින් ගිහිල්ලා පවුදර ඇස්සෙමින් කියලා මේ වගේ කවුරු හරි කළා තියෙනවා මට කරපේවත් උන්ට ඔබව සහගහනවා කියලා අදට එහා එයා පස්සේ කාලේ මහනුවා කොල්ලා අදටත් වාහනේ කියන්න බෑ වාහනේ දිගී ගමන් කරකැවිල්ල එනවා වමනේ එනවා පයින් යන්නේ මාතර ඉඳලා අනුරාධපුරයට පයින් යන්නේ ඒ නිසා ගුරුවරුන්ට යමක් කළොත් එක එනවා. ඒ නිසා ගුරුවරුන්ට සෙල්ලම් කරන්න එපා ළමයි. ගුරුවරුන්ට ගරු කරන්න. ඒ ගුරුවරයාගේ ආදරයෙන් ඒ ආශිර්වාදයෙන් ගන්න ළමයිට වාසනාවක් තියෙනවා. එසේ ගුරු මෑණිවරු පියවරු හිතන්න තමන්ගේ කටින් පිටවෙන වචනේ මේ ළමයිගේ අනාගතයට බලපානවා. ළමයි හිතන්න ගුරුවරුන්ගේ මොයින් පිට වෙන ආශිර්වාදේ අපිට බලපානවා කියලා ගුරුවරුන්ගෙන් ආශිර්වාද ගන්න. ඉගෙන ගන්නක වෙනම එකක්. අද ගුරුවරුන්ට කනට ගහලා ඔන්ලයින් වලින් ෆෝන් එකකින් ඉගෙනගෙන විභාග ලියන්න පුළුවන්. ෆෝන් එකකින් ඉගෙනගෙන විභාග ලියන්න පුළුවන් ගුරුවරුන්ට පහින් ගහලා.
හැබැයි අනාගතය අඳුරුයි සැනසෙල්ල නැහැ කරදර වැඩි පීඩා වැඩි ආශිර්වාද නැති නිසා ඉස්සර අපේ රටේ මිනිස්සු දුප්පත් තමයි හැබැයි හිතට සැනසෙල්ලක් තිබ්බා දරුවෝ 10 15 වන්න හදලා හිටියා හිතට සැනසෙල්ලක් තිබ්බා දැන් ළමයි දෙන්න හදලා ගින්දරින් ඉන්නේ ඔන්න හේතු ඇයි අම්මා අප්පගේ ආශිර්වාද නැහැ බිරිඳගේ ආශිර්වාද නැහැ ගුරුවරුන්ගේ ආශිර්වාද නැහැ හතරවෙනි කාරණේ සියල්ල දන්නා වූ දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක්ගේ දියුණුව පිණිස බලපානවා දෙවියන්ගේ ආශිර්වාදයි මේ කරුණෙහිලා ගෘහපතියා දෙහමෙන් සෙමෙන් උපයා සපයා ගත්තා වූ ධනෙ දෙවියන්ට දේවතා බලි දෙනවා ඒ දේවතා බලි දෙනකොට දෙවියෝ ප්‍රීතියට පත් වෙලා ආශිර්වාද කරනවා දේවානුකම්පකෝ පොසු සදා භද්‍රානි පස්සති දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණට පස්සේ යහපතම සැලසෙනවා මොකද මෙතුනේ මොකද දරුවනි දේවතා බලි කියන්නේ දේවතා බලි කියන්නේ ඉල්ලීමක් නැතුව තියෙන දේව පූජාවක් ඉල්ලීමක් නැතුව තියෙන දේව පූජාවට කියනවා දේවතා බලි කියලා දෙවිවරු ගොඩක් සතුටු වෙන්නේ ඒකෙන් දැන් මේ අම්මලා තාත්තලා ළමයිට විභාගේ ගම් වුණාට පස්සේ ඕලෙවල් ලෙවල් දේවාලයකට ගිහිල්ලා බාර වෙනවා මගේ ළමයා ඕ මගේ ළමයාගේ විභාගේ පාස් කරලා දෙන්න ඕන කියලා පඳුරු ගැට ගන්නවා අනිවාර්යෙන් බාරයක් වෙච්ච ගමන් පඳුරක් ගැට ගහපු ගමන් එතනින් අමනස බලවේගයක් එයාලට වැඩ කරනවාමයි ඒක ළමයා විභාගේ ලියන්නේ බයෝ සයන්ස් වල ලියන්න හදනවා මෙයාගේ ආරක්ෂාවට නෑ බෝ බව මේ භූතය නැත්නම් අර බලවේගී බයෝ සයන්ස් කරලා නෑ එදුන ළමයා දැන් විභාගේ ෆේල් ෆේල් වුණාට පස්සේ කල්පනා කරනවා දේවාලයට බාර වුණා නම් තමයි ඒ වුණාට මේ පාස් වුනේ නෑනේ බාර ඔප්පු කරන්න ඕනේ නෑ කියලා එතකොට ඒ ළමයි නන්නත්තර වෙන බාර ඔප්පු නොකරාට පස්සේ ගොඩාක් හිතුවක්කාර ළමයි ඉන්න අම්මලා තාත්තලා අපිත් එක්ක කතා කරනකොට මම ඉස්සෙල්ලාම අහන එක තමයි මේ ළමයි වෙනුවෙන් බාර කියලා තියෙනවද කියලා තියෙනවා ඔප්පු කළා නෑ ඔය බාර ඔප්පු කරන්න කියලා අනිවාර්යෙන් ළමයින්ට වෙච්ච බාර ඔප්පු කරන්න ඕන සමහර අය පරාණයට පරාණයක් බාර වෙනවා ඔප්පු කරන්නේ අර ළමයා බයික් එක කෙනෙක්ට ඇක්සිඩන්ට් වෙලා හරි බිල්ල ගන්නවා බාර හරයි පඳුරු ගැට ගහිලා කියන්නේ වෙනම එකක් දේවතා බලි කියන්නේ වෙනම එකක් දේවතා බලි කියන්නේ ඉල්ලීමක් නැතුව දේව පූජාවක් තියෙනවා ඔන්න ඒ වගේ දේවතා බලියක් තමයි අර මොරුතෙන් දාන කියන්නේ කිරි උතුරවන අලුත් සමි මංගල්‍යේ දේව දාන කියන්නේ මේ පැත්තේ මොකද ඒකට කියන වචනේ කිරි උතුරන කියලා දේව දානෙද මොරුතෙන් දානෙද අලුත් සමි මංගල්‍යේ මොකද කියන්නේ එහෙම තියලා අර යහන පනවල ඒකට ඔක්කොම කෑන්නේ කිරිබත බෙදලා පැණි කිරිබත ඉන්න මිනිස්සු ඔක්කොම කිහිල් කොලෙට නෙළුම් කොලෙට කාල අන්න ඒක දේවතා බලය දෙවිවරු සතුට වෙනවා බහිරෝ පූජාව කියන එක දේවතා බලය ඊළඟ තමයි ලංකාව රකින්න දෙවිවරු ඉන්නවා විෂ්ණු කතරගම සමන් විභීෂණ කියලා ඒ දෙවිවරුන්ට පූජාවක් තියෙනවා ඉල්ලීමක් නැතුව අන්න දේවතා බලය ඔය ළමයිට කරදර වැඩි නිතර ලෙඩ වෙන සිද්ධි වුණාට පස්සේ ওই දේවතා බලි තිබ්බට පස්සේ සමහර රෝග නැති වෙලා යනවා ඒක කරන්නේ මෙහෙමයි අපි කිමු ළමයෙකුට ඕලෙවල් විභාගේ ඒලෙවල් විභාගේ ළඟයි කියලා මේ ප්‍රදේශයක අධිගුරුති දෙවියෙක්ගේ දේවාලයක් තියෙනවා ඒත් කියනවා අපේ ළමයාගේ විභාගේ ළඟයි ඒ විභාගේ නිමිත්තෙන් ඔබතුමාට තුටු කනුරක් පිණිස මේ පූජාව ගෙනාවේ කියලා කර්ණීය මෙත්ත සූත්‍රය කියලා මේ දෙවියන්ව පින් දෙනවා. එච්චර. බාර වෙන්නේ නැහැ. අන්න දේවතා බලය. අලුතෙන් දෙන්නේ විවාහපත් වෙනවා. එතකොට මේ දෙන්නගේ විවාහපත් වීම නිමිත්තෙන් මේ දේව පූජාව ගෙනාවේ කියලා කර්ණීය මෙත්ත සූත්‍රය කියලා පින් දෙනවා. අන්න දේවතා බලය. අලුතෙන් ගෙයක් හදනවා. ඒ ගේ හදන එක මොල් කරගෙන දේව පූජාවක් තියලා දෙවියන්ව පින් දෙනවා. බාර වෙන්නේ නැහැ.
सांग्रह अर पूजा वाटी दवास मेद इली मकून देव पूजा दिव्यांग इकेंद्र समहार देवाल अभी देवता बालिकेन ये देवाल कपू कुम इकेन मेतुआ खाली घट ये देवालय कपू वेदकाल अद इली मगन तो पूजा वर्ती है मिनीस किया पूजा वर्ती मैंने मेक किया देवाल कपू कुम मे देवता बालिकेन आशीर्वाद मिनसुंट बलपाल मेतन अमाइ मेतन अम्मल जीवित देव पूजा तीयल मन फलतर अट्टो किलो मुखा इली मग्न दिव्या दीयल ठीक देवता बल दिव्यांगे आशीर्वाद नसे पउल अरे लमाइ नमेलावा लमाइ वेल के दीवान कंपाव लसे नरक वेलके अनागति कलदरिया पेबू धीन कि देव आशीर्वाद पाउल देव आशीर्वाद इले दिव्यागत दिव्यांग भय ओ मिथ्या दृष्टि की बुद्ध देश बुद्ध देश सूत्र गणनागत दीवन वेन्न कमेना अनागत यहापत कमेना देवता बलती देवता बलिकने दिव्यांग पूजा उन्नदेन कारण हतर मे लमाई की त्वयाल की जीवित आलोकमत्न कारण हतर कथाकल दिमोपियंगे आशीर्वादे बिरीदे आशीर्वादे गुरुवरुंगे आशीर्वादे दिव्यांगे आशीर्वाद उपस्थान उपस्थान स्वामी දැන් බලන්නේ සංඝයාගෙන් ආශිර්වාදේ අවංකව ඔයාලට ලැබෙනවද කියලා. ඉතින් ගොඩක් ආමතුරු රේන්වා කරුණාවෙන් ඉන්නවා. බෞද්ධරය බයිනවා. මිනිස්සු ආන්තරන්න බයිනවා ආන්තර මිනිස්සුන්ට බයිනවා. සාපය. ආයි දිනුනෙ නැහැ. දුක් කරදර මේ ළමයි නන්නත්තර වෙනේව දිගටම වෙනවා. හැම තැනම අදීපං කරේ මිනිස්සු මැරෙනවා. सीधी नसा गांव कलट वस वसी गांगन मेहिंग तेरू अभी संघर दिन दाने नियोजित पीड़ितमे आंध्र बेन बेन आंध्र दुस्की තමන්ගේ සංග සරණ නැති කර ගන්න එපා. දැන් මෙහෙම හිතන්නකො මම ඔන්න මෙතන බණ කියනවා. මම මෙහෙම බණ කිකේදී මට ධර්මයේ උගන්වන මගේ ගුරු ස්වාමීන් වහන්සේ මෙතෙන්ද වැඩෙනවා. එතකොට මම ගුරු ස්වාමීන් වහන්සේ මෙතෙන්ද වැඩලා ඉඳිනොත් මම මේ කුටුවේ ඉන්නක සුදුසුද? අනිවාර්යෙන් බණ කියන්න මගේ ගුරුවරයාට මේ කුටුව දෙන්න ඕනේද නැද්ද? එහෙනම් මේ කුටුව මටද සුදුසු ගුරුවරයාටද? ගුරුවරයා मगे गुरुस्वामी बन के मेद मार्ला बुलवा मे कुट मे कुट काट देंद मार्ला मेद मार्ला बन के आनंद स्वामी नाचवाड़े इतने मे कुट काट देंदवा आनंद स्वामी आनंद स्वामी बन के सारी गुत मार्ला नाचवाड़े
සාරිපුත් මහරහතන්. සාරිපුත් මහරහතන් වහන්සේ බණ කිකේ නුඹ බුදුරජාණන් වහන්සේ වඩිනවා. කාටද බණ පොත දෙන්නේ? බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේ ධර්මංශමේ සැබෑ හිමිකරු කවුද? බුදුරජාණන් වහන්සේ. මේ ධර්මංශමේ හදන්නවන බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ නැති නිසා, රහතුන් නැති නිසා, ගුරුවරයා මෙතන නැති නිසා මම නියෝජිත විදිහට බණ කියනවා. ආ නොය වගේම තමයි. ඔයාලා කැප කාලේ මට දානයක් දුන්නා. ඒ දානේ මම අතට ගන්නකොටම ගුරුවරයාවත් මම ඒ දානේ ගුරුවරයාට දෙන්න ඕන. ගුරුවරයා ඒ දානේ ගන්නකොට මිහිඳු මහරහතන් වහන්සේවත් මිහිඳු මහරහතන් වහන්සේට දෙන්න ඕන. මිහිඳු මහරහතන් වහන්සේ දානේ ගන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේවත් ආනන්ද ස්වාමීන් වහන්සේට දෙන්න ඕන. ඒ විදිහට ඒ දානේ බුදුරජාණන් වහන්සේ දක්වාම යනවා. ඒ නිසා සද්ධාවෙන් පූජා කරන දානේ සැබෑ උරුමේ තියෙන බුදුරජාණන් වහන්සේටයි රහතන් වහන්සේලාට. ඒ නිසා ඔයාලා දෙන දානේ සාංගික කරලා දුන්නට පස්සේ ඒ දානේ අයිති බුදුරජාණන් වහන්සේටයි රහතන් වහන්සේලාට. බුදුරජාණන් වහන්සේ නැති නිසා, රහතන් නැති නිසා දැන් ඉන්න සංඝයා වන්දනවා. දැන් මේ මොකක් හරි Facebook වල හරි කොහේ හරි කාගේ හරි කොහේ හරි නොසන්දාල කාගේ හරි මොකක් හරි එකක් වීඩියෝ එකක්වත් ගියොත් එහෙම ඔන්න උණ්ඩද අපි කන්න දොන්නේ, උණ්ඩද දානේ දොන්නේ, උණ්ඩද අපි වැන්දේ. ඉතින් උණ්ඩ වැන්දා බැන්නට කමන්නේ. ඒ වුණාට අපි සිව්පස්යෙන් උපස්ථාන කළේ බුදුරජාණන් වහන්සේට නම් සාංගික කරලා අපිට දුක් වෙන්න දෙයක් නැහැ. මේ එහෙම නැති වුණොත් සංඝ සරණ කියන එක නැති වෙනවා. ඒක හරියට රාජ්‍යගේ පොල් බෑවක්. ආච්චි කෙනෙක් දානයක් උයන්න පොල්ගිරියක් බිඳලා පොල්ගිරිය බිඳලා එළියට ගියා. එළියට ගිහින් එනකොට පූසෙක්කට ගහලා පොල් බෑයට. ඒක පටින් අරගෙන ඒක ආච්චිට තරහගෙන දුවගෙන ඇවිල්ලා ඉතුරු පොල් බෑයෙන් ගෙනව පූසට. ඒ පොල් බෑය ගිය දිහක් නැහැ. දැන් ආච්චිට පොල් නැහැ. ආන්නේ වගේ ඉස්සරහට බුදුහාමුදුරුවෝ එහෙමද, රහතන් වහන්සේලා එහෙමද කියලා රහතන් වහන්සේලා ගැන කී කිය දැන් ඉන්නහාමුදුරුවෝ බය වෙනවා. දැන් රහතන් වහන්සේලාත් නැහැ. ඒතර දැන් ඉන්නහාමුදුරුවෝ දෙපා වෙච්ච ගම ඒ මිනිසුන්ගේ ජීවිතේට සංඝ සරණක් කියලා නැහැ. ලෝතුර බුදුරජාණන් වහන්සේ වදාළා කාසාවකන්දක දුස්සීල පාප ධර්ම තියෙන කිසිම ගුණයක් නැති පෞල් පන්සල් වෙලා ඉන්න සිවුරක් හරිය තියාගෙන ඉන්න කෙනාට සාංගික කළ දානයක් දුන්නොත් දායකයාට අසංකේය අපමණ පින් රැස් වෙනවා කියලා. සම මිනිසුන්ගේ චේතනාව පිටවගෙන දෙනේ දෙනේ තියෙන හාමුදුරුව වරදක් කළොත් ඒ හාමුදුරුව ඒක අරගෙන යයි. එනිසා ඔය ජීවිතේ දුක කැමති නැත්තම් සංසාර දුකෙන් නිදහස් වෙන්න කැමති නම් මුළු ජීවිතේම අඳුරක් කරගන්න කැමති නැත්තම් කවදාවත් ඔය කටින් හාමුදුරුවන්ට බයින්න එපා. කවදාවත් හාමුදුරුවන්ට බයින්න එපා. ගරු කරන්න. හොඳට වඳින්න පුතන්න. දැන් සමහර වෙලාවට අපි දැන් මේ ස්කූල් නම් මම එච්චර එක දැක්කේ නැහැ. පිටට බලට යනකොට සමහර වෙලාවට කොල්ල කුරුට එහෙම පාර දෙපැත්තේ ෆෝන් උස්සගෙන ඉන්න ෆොටෝ ගන්නවා. ඉතින් මං කියනවා ඇයි ෆොටෝ ගන්න මගේ? ඉන්ටර්නෙට් එකට ගියොත් ඕන තරම් ෆොටෝ තියෙනවා. මොකටද අමුතුවෙන් ෆොටෝ? මං කියනවා දුවේ පුතේ උඹලා සත්තු වෙලා සර්පය වෙලා මාළුව වෙලා සංසාරේ ආභව සිය දහස් ගණක් හිටියා. ඒ කාලේ උඹලට අත් තිබ්බේ නැහැ. අත් නැතුව කොයි තරම් සංසාරේ හිටියද? දැන් අත් දෙක අපි ලැබිච්ච වෙලාවේ සංඝයා දැක්කට පස්සේ වැඳ බලලා අංජලි කරණීය කියන පින රැස් කරගෙන ඉන්නවා. නිකන් යකඩ කෑලි උස්සන්නේ නැතුව. අත්වලින් හොඳට මල් පූජා කරපල්ලා, චෛත්‍ය වලට වැඳපල්ලා. යකඩ කෑලි උස්සන්නේ නැතුව. ඇයි මේ සංසාරේ අත් නැතුව ඉපදෙනවා පින්වතුනේ? ඒ දුක්ඛිත සංසාරයේ නිදහස් වෙන්න අත්වලින් අත් ලැබිච්ච වෙලාවෙ පින් කරගන්න. කටවල් ලැබිච්ච වෙලාවෙ බයින එක නතර කරගන්න. ගොළු වෙලා කොයි තරම් සංසාරේ ඉපදෙන්න ඇතිද? ඒව හොඳට සිහි කරන්න ඕන. ඒකට එහෙනම් ඔන්න අද අපි ඉගෙන ගත්ත ඒ හාමුදුරුවන්ගේ
හිතට ගොඩව දුක ඇවිල්ලා මේ මිනිස් අපිට දෙන වදේ කියලා හාමුදුරුවෝ දොස් කිව්වෝ බැන්නොත් ඒක සාපයක් හාමුදුරන්ගෙන් සාපේ වදේ දැන් ওই විදිහට බලනකොට දැන් ආශිර්වාද පහයි සාප පහයි පහයි කතා කරගන්න දෙමෝපියන්ගේ ආශිර්වාදේ බිරිඳගේ ආශිර්වාදේ ගුරුවරුන්ගේ ආශිර්වාදේ දෙවියන්ගේ ආශිර්වාදේ සංඝයාගේ ආශිර්වාදේ මේ ආශිර්වාද පහම කෙනෙකුට ජීවිතේ තියෙනවා නම් ඒ කෙනාට වරදින්නේ නැහැ ඒ කෙනාගේ ජීවිතේ අඳුර වෙන්නේ නැහැ ඔන්න ළමයි මේ ස්ථාන පහ අවුල් කරගන්න එපා කෙනෙක් දෙමෝපියෝ රිද්දන්න එපා ගුරුවරු රිද්දන්න එපා සංඝයා රිද්දන්න එපා දෙවියෝ රිද්දන්න එපා ජීවිතේ අඳුර වෙනවා ඉතින් මෙහෙම රිද්දන්න නැතුව මේ ආශිර්වාද එකිනෙකාට එන්නේ නැති වෙන්න හේතුව තමයි මම මුලින්ම කියපු එක ඉරිසියාව යම් අම්මයි තාත්තා කෙනෙකුට ඉච්ඡා මච්චරියාව දරුවන්ට ආශිර්වාද කරන්න බෑ ඉරිසියාව කියන්නේ පිට ළමයි ඉගෙන ගන්නකට ඉරිසියයි තමන්ගේ ළමයිට කියනවා අර බලපන් අරන් ඉගෙන ගන්න තොපිට තමයි බැරි අන්න ආශිර්වාද නැතුව බයින්න පටන් ගන්නවා මේ ඉගෙන ගන්න පුළුවන් වෙන එක බැරි වෙන එක කර්මාන රූපයි ඊළඟ අනුන්ගේ ළමයි ලස්සනට යනවා ඉරිසියයි අපේ උන්න තමයි නැත්තේ කියලා ඔන්න එනවා ගින්දර ගෙදර ඉච්ඡා මච්චරිය අනුන්ගේ දේවල් වලට ඉරිසියා කරනවා තමන්ගේ දේවල් වලට මසුරු කරනවා එතකොට ඉරිසියා මසුරුකම තිබ්බොත් ආශිර්වාද කරන්න බෑ आशीर्वाद ඒ නිසා හොඳට බලන්න තේරෙන කෙනෙක් ඔය ආශිර්වාද පහ ගැන කල්පනා කරලා හිතවල ඉරිසියාව තිබ්බොත් මසුරුකම තිබ්බොත් ආශිර්වාද කරන්න බෑ. ඒ නිසා අම්මලා තාත්තලා මුළු හදවතින්ම දරුවන්ට ආශිර්වාද කරන්න. බිරිඳක් විදිහට මුළු හදවතින්ම ස්වාමියාට ආශිර්වාද කරන්න. ගුරුවරු විදිහට මුළු හදවතින්ම ශිෂ්‍යයන්ට ආශිර්වාද කරන්න. දෙවිවරු පින් අනුමෝදන් කළා මේ ඇත්තන්ට ආශිර්වාද කරන්න සංඝයා විදිහට අපි මුළු හිතෙන් මේ දරුවන්ට ආශිර්වාද කරනවා එහෙනම් මේ දරුවෝ මතක තියාගන්න ඕන ඒ තමයි දෙමව්පියන්ගේ ආශිර්වාද ගන්න ඕන මං ඉගෙන ගන්න ගමන් ගුරුවරුන්ගේ ආශිර්වාද ගන්න ඕන මං ඉගෙන ගන්න ගමන් ඊළඟ විශේෂයෙන් කෙල්ලන්ගේ සාප ලබන්න නැතුව ඉන්න ඕන කෙල්ලන්ගෙන් සාප ලබන්නේ නැතුව ඉන්න ඕන. ඊළඟ එක තමයි දෙවිවරුන්ගෙන් ආශිර්වාද ගන්න ඕන, ගුරුවරුන්ගෙන් ආශිර්වාද ගන්න ඕන, සංඝයාගෙන් ආශිර්වාද ගන්න ඕන. ඔන්න ඔය ආශිර්වාද ටික තියෙනවා නම් ජීවිතේ නරක වෙන්නේ අඳුර වෙන්නේ. ළමයිගේ අනාගත ජීවිතේ ගැන බය වෙන්න දෙයක් නැහැ. හැබැයි මේ මුතුනේ අනාගතේ ළමයි නම් ධර්මයක් අහලා පින්පව් විශ්වාස කළේ නැත්තම් මම කොයි වගේ ලෝකයකට එන්න. එනි සම්මලතාවතල ගුරුවරු සිලබස් එක උගන්වන එක ගමන්න මේ ළමයිට පින්පව් ගැන කියලා දෙන්න. මෙලෝ පරලෝ ගැන කියලා දෙන්න. මෙරිලා ඉපදෙනවා කියන එකක් කියලා දෙන්න. තමන් කරන කියන දේ තමන් උරුම වෙනවා කියලා කියලා දෙන්න. මේ ජීවිතෙන් සංසාර ඉවර නැ මේ කරගන්න පව් කන්දරාවේ ආයේ තැනක ඉපදিলা දුක් විඳින්න සිද්ධ වෙනවා කියලා ළමයිට කියලා දෙන්න. පින්පව් විශ්වාස කරේ නැත්තම් අනාගතේ ළමයි හදන්න බෑ. දෙයින්ම රටාවත් එක. මෙලොව පරලොව විශ්වාස කරේ නැත්තම් ළමයි හදන්න බෑ. ഇതുට ළමයි හේතුවක්කාරේ නම්මත්තරවේ. ඒ නිසා මේ ළමයිට බණ ටිකක් අහන්න අවස්ථාව හදලා දෙන්න. දැන් ඔන්න මෙහි පිටපැත්තේ පිටපැත්තේට ළඟ අසපුවක් තියෙනවා බණහන්ද යනවනම් ඕපාත තලංගල අසපුව කියලා. එහි අසපුවේ බක්කුල මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් සෑයක් තියෙනවා.
අකුරැස්සේ ඉඳලා තවලම් පාරේ තංගල්ල පැත්තට යනකොට තමයි මේ ඒ අසපුව තියෙන්නේ. බොසේනසුරා දේවිද බෝධි පූජා චෛත්‍ය පූජා තියෙනවා. ඉතින් පුළුවන් දවසක ගිහින් මේ දහම් පොත්පත් ගන්න පුළුවන්. බණ අහන්න පුළුවන්. දානමාන දෙන්න පුළුවන්. ඒ වගේ කරන්න. තමන් ඉන්න ගමේ පන්සල හොඳට සුද්ධ පවිත්‍ර කරගන්න. සෑයවල් වඳින්න බෝධිවල් වඳින්න පින් කරගන්න හොදට. ඊළඟට තමයි දවසට පැය භාගයක් බණක් අහන්න ඕන. දැන් හැම දෙයක්ම අපිට එක වෙලාවක කියලා දෙන්න බෑනේ. ඒ නිසා පින්වතුනි දවසට පැය භාගයක් බණක් අහන්න. හැබැයි මේ බණ විදියට අහන්න ඕනේ කුණුහරුප නෙවෙයි. මේ බණ විදියට අහන්න ඕනේ විහිළු තහළු නෙවෙයි. බණ විදියට අහන්න ඕනේ ඕපදූප නෙවෙයි. බුදු කෙනෙක් දේශනා කරපු ධර්මයේ. දැන් අද මම ඔබට මේ ධර්ම දේශනාවට අංගුත්තර නිකාය පංචක නිපාතේ ලිච්ඡවි කුමාර සූත්‍රයේ කියන සූත්‍රයේ ඇසුරෙන් තමයි ওই කාරණා පහ විස්තර කරලා දුන්නේ. මේ ළමයිගේ ජීවිතවලට මේ ආශිර්වාද ටික සලසන්න. එතකොට මේ ළමයිගේ අනාගත සැනසෙල්ලට යන්න පුළුවන්. නැත්තම් කොයි තරම් ඉගෙන ගත්තා. කොයි තරම් විභාග පාස් කළා. මුන් අනාගතේ අවුලක් හදනවාමයි. හදන්නේ මේ ජීවිත අඳුරේ. ආශිර්වාදයක් නැහැ මේ ජීවිතේට. එතකොට පිරිත් නූලක් දැම්මම ගන්නන්නේ නැහැ මේක. ඒ නිසා සංඝයා විදිහට අපි සියලු ස්වාමීන් වහන්සේලා මේ පින්වතුන්ට මේ ළමයින්ට ආශිර්වාද කරනවා. අනේ මේ ළමයින්ට කරදරයක් නම් වෙන්න එපා. අනාගතේ අඳුර වෙන්න එපා. මේ ළමයින්ගේ ජීවිතේ දියුණුවෙන් දියුණුවටමපත් වේවා. ජීවිතේ නොමගකට නම් යන්න එපා. සුමගටමපත් වේවා. මේ පින්වතුන්ට මේ ළමයින්ට මේ ගුරුවරුන්ට සියලු දෙනාටම ජීවිතේ දුක් කරදර බාධා දුර වෙලා සියලු යහපත සැලසේවා කියලා සංඝයා විදිහට අපි ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදේ සතුටින් ලබා ගන්නවා කියලා හොඳට සාදුකාරයක් දෙන්න. ආයසරය සාදුකාරයක් පවතා. ආයසරය සාදුකාරයක් පවතා. ඊළඟ මම මේ මොහොතේ තවත් ඉල්ලා හිටිනවා මේ සියලු පින් සියලු දෙවිවරුන්ට අනුමෝදන් කරලා මේ ආකාශයේ මේ හඳ ඇසෙන මායකුණක සිටින සියලු දෙවිවරු අද මේ ධර්ම දානෙන් ලැබුණු පින් අනුමෝදන් වෙලා මේ අහිංසක මිනිසුන්ට මේ ළමයිට තේරුමක් නැහැ. ඒ නිසායි දේවතා බදි තියන්නේ නැත්තේ. මේ පින ඔබ වහන්සේකට තුඩුපඳුරක් අනුමෝදන් වෙලා මේ ළමයිටත් මේ සියලු දෙනාටත් අඳුරක් නොවෙන්න දියුණුව සැලසෙන්න දේවිය දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද රැකවරණ සලසත්වා කියලා සාදුකේ. ඔයාලා ජීවිත කාලෙම රැස් කරගත්ත සියලු පින් දෙවියන්ට අනුමෝදන් කරනවා කියලා සාදුකේ. ඔයාලගේ ජීවිතවලට දිව්‍ය උපකාර සැලසේවා කියලා සාදුකේ. ඊළඟට මෙතන ඉන්න ගුරු මෑණිවරු පියවරු මොළු හිතෙන්ම දැන් බණහපු වෙලාවේ මේ ළමයිට කරදරයක් නම් වෙන්න එපා. අනාගතේ දියුණුවම සැලසේවා. මේ ළමයිට ගින්දරක් නොවේවා, අඳුරු නොවේවා, ජීවිතේ නොමකට නොවැටේවා කියලා ගුරුවරු හිතන්න. ගුරුවරුන්ගේ ආශිර්වාදේ සතුටු සිතින් මම ගන්නවා කියලා හිතලා ගුරුවරු ආශිර්වාද කිරීම පිණිස ළමයි ආශිර්වාද ගැනීම පිණිස සාදුකාරයක් පවත්තන්න. හොඳට ඒ ආශිර්වාදේ ගන්න. ගුරුවරුත් හොඳට ආශිර්වාද කරන්න. ඔන්න අපි දැන් ආශිර්වාද තුනක් ලබලා දුන්නු. සංඝයාගේ ආශිර්වාදේ, දෙවියන්ගේ ආශිර්වාදේ, ගුරුවරුන්ගේ ආශිර්වාදේ. ඊළඟ මෙතන ඉන්න නෝනලා ටික දෙරින්දෑවරු මෙතෙක් බැනුගේවට සමාව දීලා අදින් පස්සේ මිනිස්සයට මනින්නේ නැහැ, සාප කරන්නේ නැහැ. අපේ මනුස්සයට හරියන්න ඕන, අපේ පවුලේ සියලු දෙනාට යහපත සැලසෙන්න ඕන කියලා සියලු දෙනා සාදු කියලා ආශිර්වාද කරන්න. ඔයාලගේ පවුලේ සියලු දෙනාට යහපත සැලසේවා කියලා ආශිර්වාද කරන්න. ආයසරය සාදු කියන්න. ඔන්න දැන් ආශිර්වාද හතර. පස්වෙනි එක මෙතන ඉන්න අම්මලා තාත්තලා අදින් පස්සේ ගුණා බූර්ව මීහරක කාලකන්ජල බයින් නැතුව
ඉගෙන ගන්න පුළුවන් වුණාම හෝ බැරි වුණාම මුන් අපිට වටිනවා කියලා මෙතෙක් වෙච්ච වැරදි වලට සමාව අරගෙන තුනුරුවන් ඉදිරියේ මගේ ළමයිගේ ජීවිතයේ අඳුරක් නොවේවා අනාගතයේ දුකක් කරදරයක් නොවේවා අපේ ළමයට හරියන්න ඕන කියන අදහසිනො ළමයි දෙමව්පියන්ගෙන් තමන්ගෙන් වෙච්ච වැරදි වලට සමාව ලැබේවා ඔයාලගේ ආශිර්වාදය අපිට ලැබේවා කියලා ආශිර්වාද ගැනීම පිණිසත් දෙමව්පියන් ආශිර්වාද ලබා දීම පිණිසත් සාදු කියලා ආශිර්වාද කරමු තවසරක් හොඳට සාදු කියන ආයේ සරත් සාදු කියන මමත් අපි සියලු දෙනා එක හිතින් ප්‍රාර්ථනා කරමු අද බණව මේ සියලු දෙනාට ශ්‍රද්ධා රූපවාහිනී ලකුරු ගුවන්විදුලියෙන් බණහන සියලු දෙනාට ජීවිතයට ආශිර්වාදයක් නිසා සාපයක් නම් නොවේවා කරදර දුර වේවා බාධක දුර වේවා අඳුර දුර වේවා නොමඟ දුර වේවා සුමඟට මෙයක්වා ජීවිතවලට සිත සැරසෙවා උතුම් සම්බුදු බලයෙන් පසේ බුදුගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් රුවන්වැලි මහසෑයේ ජයසිරිමා බෝධින් වහන්සේගේ ආනුභාවයෙන් සියලු ධාතුන් වහන්සේලාගේ සියලු බෝධින් වහන්සේලාගේ ආනුභාවයෙන් අද කරපු මේ දානමේ ධර්ම දානමේ පින් කටයුත්තේ ආනුභාවයෙන් සියලු දෙනාට සෙත් වේවා කියලා අසර සාදු සාදු සාදු. ඉතින් මේ පින්කම කරන්න මූලික උනේ ළඟදී දිනේක තමන්ගේ පොලිස් සේවයෙන් විශ්‍රාම ලබන ප්‍රභාත් කුමාර සුදසිංහ මහත්මයා එතුමා මේ රැස් කරගත්ත පින මාගේ පරම පූජනීය ගුරුදේව උතුම් පින්වන්දපු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා වැඩම අවදාළ අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා පොඩි ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයට පින් අනුමෝදන් වේවා සියලු ස්වාමීන් වහන්සේලාට බුදු සසුන බබලවමින් බොහෝ පින් කුසල් රැස් කරගෙන ධර්ම අවබෝධ කරන වාසනාව ලැබේවා කියලා සාදු කියනවා ඒ වගේම මේ පින් කටයුතු සඳහා මුල් වන ප්‍රභාත් කුමාර සුදසිංහ මහත්මයාට එතුමාගේ ජීවිත කාලයම කරගත් සියලු යහපත් කටයුතු අතර මේ ධර්ම දානයෙන් පින්කම විශේෂ පින්කම එතුමාට සංසාර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියනවා එතුමාට එතුමා වගේ දරුවෙක් මේ වගේ යහපත් කටයුත්තකට මුල් වෙනවා දකින එතුමාගේ ආදරණීය මෑණියන් මිස් බේරුවල ආරච්චි මෑණියන්ට සහෝදර සහෝදරයන් ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියනවා එතුමා නමින් මිය පරලෝකයේ සුදසිංහ පියාණන්ට ඒ වගේම සිරි රංජිත් සුදසිංහ පත්මානන්ද සුදසිංහ සහෝදරයන්ට ඇදළු සියලු මියගිය ඥාතීන්ට මේ පාසලේ මිය පරලෝකීය යම් ගුරුවරු වේද ළමයි වේද සියලු දෙනාට ඔබ නමින් මිය පරලෝකීය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා කියන්නේ. මේ වගේ රැස් කරගන්න ඉදනව මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන් අනුමෝදන් වේවා විශාල ශක්තියක් උනේ මේ පින්කමට. පිටබැද්දර W සේනානායක විද්‍යාලයේ විදුහල්පති මනෝජ් ජයවර්ධන මහත්මයා එතුමාටත් ඒ පවුලේ සියලු දෙනාට දූ දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා ආචාර්ය මල්ලි ගුරු මෑණිවරුන්ට පියවරුන්ට මේ පින් අනුමෝදන් වේවා නොයෙක් රාජ්‍ය ස්ථානවල පොලිස් ස්ථානය ඇතුළු රාජ්‍ය ස්ථානවල සියලු නිලධාරීන්ට පින් අනුමෝදන් වේවා මුදලින් ශ්‍රමයෙන් නන්නායුරෙන් උදව්පකාර කරපු සියලු දෙනාට පින් අනුමෝදන් වේවා ඒ වගේ මේ චූටි දූල පුතාලට මේ පින් අනුමෝදන් වේවා අම්මලා තාත්තලාට මේ පින්කමට සහ සම්බන්ධ වන ඒ සියලු දෙනාට සියලු දුක් කරදර දියුණු වේවා දුරු වේවා ඒ වගේ මේ ළමයිගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා යහපත් අනාගතයක් ලැබේවා සියලු දෙනාට මේ දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා සිරාරා ඉතින් උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසෙන් ඔබට සෙත් වේවා කියලා ආශිර්වාද කරනවා අභිවාදන සීලිස නිච්චං වද්දාපචායිනු චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්‍යෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතු
සුපත්තේවා සංසාර මිදීමත් වේවා ප්‍රවෘත්ති කලාව සතුට ජීවිතය අලුත් ඇසකින් තුන්කල් YouTube subscribe කරන්න තුන්කල් YouTube අලුත් වීඩියෝ අප්ලෝඩ් කරපු ගමන් ඔබට දැනගන්න බෙල් සලකුණක් ක්ලික් කරන්න සුහදයිල්ලේමක් වීඩියෝ ෂෙයා කරන්න